දෙකම එකක් කිව්වේ. එතකොට ලාභේ පොඩි පුතා ගෙදරට ගෙනාවත් එකයි ලොකු පුතා ගෙදරට ගෙනාවත් එකයි. එතකොට වාම අතින් සහ දකුණු අතින් දෙකෙන් මෙන්න. එතකොට ඒ தත්ත්වය තුල තමයි ප්‍රාදේශීය වැවිලි සමාගම් වල ලාභේ ඉතා ඉහළ ගයක් ගන්නෙ නැහැ. මට පුංචි බාධා කිරීමක් කරන්න මේ දුරකථනෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන මේ වෙලාවේ ගාල්ලෙන් කැලුම් මහත්මයා. ඔබේ අදහසට ඉඩ තියෙනවා මේ වෙලාවේ. හෙලෝ. අයිබන් ඔබේ අදහස කියන්න. හෙලෝ. අපිට ඉතා පැහැදිලිව ඔබ අහනවා. හෙලෝ. හෙලෝ. හෙලෝ මුක්තේ මම චුට්ටක් කතා කරන්න ඕනේ. අමතිතුමාට කතා කරන්න ඕනේ. හොඳයි ඔබතුමාගේ අදහස. හෙලෝ. මේ අමතිතුමා මම ඔබතුමාගෙන් ඉස්සලා පළවෙනිම දැනගන්න කැමති ඔබ ඔබතුමා කැබිනට් නොවන අමතිද කැබිනට් අමතිද? ඒක ඒක මං හිතන්නේ ඔබතුමාට අදාළ වෙයි කියලා. කෙසේ වෙතත් මං කැමිනේ තම නෝනා අමාත්‍යවරයෙක් හැටියට තමයි ඉන්නේ. හා ඒකයි මම දැනගන්න කැමති. මම එහෙම ඇහුවා මිතුමා මෙහෙමයි මේ රටේ දැන් ඇත්තටම හොස්පිටල් එකක් ගත්තට පස්සේ ඔබතුමා දන්නවා මේ රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය ජාතික නිෂ්පාදනයේ සඳහා වලින් විශාල මෙහෙවරක් වතුවල ප්‍රේක පිරිසිදු සිද්ධ කරනවා. ඔබතුමත් මම හිතන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඇමතිවරයෙක්. ඒ සේවකයන්ගේ දුක හොඳට අඳුරන. අද ඔබතුමා බලන්න සමස්තයක් විදියට ගත්තාම ඒ මිනිස්සු මේ රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වෙන මිනිස්සුන්ට හරි වැටුපක් නැහැ. ඒ වගේම තමයි සුබ සාධන පහසුකමක් නැහැ. ලයිමක් හදලා දෙන්නේ නැහැ. නිලනිවසක් හදලා දෙන්නේ නැහැ. පාරක් නැහැ. මේ කිසිම දෙයක් නැතුව මේ මිනිස්සු මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ඍජුදායකත්වයක් ඉටු කරනවා. එතකොට ඔබතුමාලට මගහින්න බෑ නේද ඇමතිතුමා? මේකට මැදිහත් බෑ. මේක සාමූහික කිසිමක් කියනවා. කර්ම මහත්මයා අපිට 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 අපිතුමාගේ ප්‍රශ්නේ ඉතාල පැහැදිලි. අපි එක ඔව් ඊළඟට තමයි අනිත් කතාව මේ වෙලෙට කැබිනට් නෝන අමාත්‍යවරේ රටේ ඉන්නේ. එතකොට ඍජු ලෙසම කොහොමද ඒක කරන්නේ? ඒ ප්‍රශ්නේ අමතුම උත්තර දෙවි. පළමු ප්‍රශ්නය අපි කලින් මං අහපු ප්‍රශ්නයමයි එතුමාත් ඇහුවේ මේ රාජ්‍යයට මේකට මැදිහත් නොවී ඉන්න පුළුවන්ද කියන එක. සම්සිංහ මහත්මයා පැහැදිලි කිරීම කරන්න ඊට පස්සේ අපි අමතුමට අවස්ථාව දෙමු. එතකොට මේ COP එක දැන් තේ මණ්ඩලයේ දත්තානුව රුපියල් 460ක නිෂ්පාදන වියදමකින් තමයි තේකලක නිෂ්පාදනය කරන්නේ. එතකොට මේක රුපියල් 807කට විකිණෙනවා කියලා තේ මණ්ඩලයේ දත්තානුව තියෙනවා. යනවා මේ 466ක නිෂ්පාදන වියදම තවත් රුපියල් 341ක මේ අතර වෙනස මේකක් තියෙනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය විශ්ලේෂණය කරලා මෙන්න මේකට තමයි රජය අවශ්‍ය. එතකොට මේ අතරමැදියන් විසින් අතරමැදි සමාගම් විසින් මේ ලබන අධික ලාභය මේවා ප්‍රාදේශීය වැලි සමාගම් වලට ගලා නොයීමට මේ දවැන්ත ධනස්කන්ධේ ගලා නොයීමට එක හේතුවක්. පෞගියවත් අවුරුද්ද එක්ස්පෝර්ට් ගත්තොත් එහෙම රුපියල් බිලියන 232ක් රුපියල් බිලියන 232ක් මේ රටෙන් තියාපනයන කියලා. මේ දවැන්ත මුදල් කන්ද නිෂ්පාදනය කරන සේවකයාට කුඩා තේවතු හිමියට ආපස්සට එන්නේ නැති ඇයි? තොර මේ සම්බන්ධයෙන් මැදිහත් වී සිටි රජය නෙවෙයිද? මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති නිර්මාණය කර යුත්තේ රජය නෙවෙයිද? මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් මේ පිළිබඳ මතපල කිරීම හා මේ සම්බන්ධයෙන් සටන් කිරීම පමණයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටිනවා මේක ගැන යථාර්ථවාදී විශ්ලේෂණයක් කරන්න. මේ රටේ තේ කර්මාන්තයේ ලාභ ලබන. ඒ ලාභ ලබන එක හැංගිලා තියෙන්නේ මේ අපනයන සමාගම් පිළිබඳ. ඇයි මේ ලබන අපනයන සමාගම් අපි කියන්නේ රටේ සමාගම් ලාභ ලබනවා. ඒක වෙනම කතාවක්. හොඳයි සමසිම. හැබැයි මේ ශ්‍රමයේ පංගුව එන්නේ නැත්තේ මේ අතරමැදි සමාගම් විසින් විශාල ලාභයක් කිපෙයි. හොඳයි. මම කැමති අවස්ථාව ලබා දෙන්න තිලක රාජා මන්ත්‍රීතුමාට. බොහොම ස්තුතියි. පළමුවෙන්ම මම අර මගේ ප්‍රවේශය සම්බන්ධයෙන් මේ සාකච්ඡාවෙන් ප්‍රවේශය සම්බන්ධයෙන් තාමත් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. මොකද අපේ චතුර සහෝදරයාගේ මතයෙන් පස්සේ මම මේ පටන් ගත්තේ මේ ප්‍රතිසංස්කරණේ අවශ්‍යයි කියන මතෙන් තමයි මගේ ප්‍රවේශය වෙලා තියෙන්නේ. ඒක අපේ පක්ෂයේ අපේ වෘත්තීය සමිතිය ප්‍රවේශය. ප්‍රතිසංස්කරණය කියන්නේ ඔබතුමා කියන්නේ ගිවිසුම මේ සාමූහික ගිවිසුම සම්පූර්ණ සාමූහික ගිවිසුම මගින්නේ දැන් තීරණය කරන්නේ. දැන් අපි හිතෙනවා දැනට හිතාගෙන ඉන්නවා ඩිල්ෂාන් දැන් මේ වැටුප විතරයි මේ සාමූහික ගිවිසුමට ඇතුළත් කියලා. නමුත් ඉතිහාසය ඒක නෙමෙයි. දැන් 1000 රුපියල් 1000 ව්‍යාපාරයටත් මම කලින් වැඩසටහනකුත් කලින් අවස්ථාවකුත් මේ ගණේශලිංග මහත්මයා සහභාගී වුණා දෙකෙන්ම මම ඉදිරිපත් කළා මේ යෝජනාවට මම කවදාවත් විරුද්ධ නැහැ. ලංකාව පුරාම උද්ඝෝෂණය පවත්වනවාට මේ ජනතාව වෙනුවෙන් ඉංගලන්තෙත් පවත්වනවා. ඒකටත් මම එකඟයි. වෙන්න ඕනේ
රුපියල් 1000කට විතර නෙමේ ව්‍යාපාරය වෙන්න ඕනේ 1000 ව්‍යාපාරයේ ප්‍රශ්න 1000 ව්‍යාපාරයක් වෙන්න ඕනේ මොකද මේ ජනතාවට ප්‍රශ්න 1000ක්ම තියෙනවා කියන එක මං ඉල්ලුමක් කරා ඒගොල්ලන්ගේ සාකච්ඡාවට ගිහිල්ලා මම ඉල්ලුමක් කරා රුපියල් 1000කට සීමා කරගන්න එපා මේ ජනතාවගේ ප්‍රශ්න ඒක කියන්නේ මේ සාමූහික ගිවිසුම මගින් තමයි මේ ජනතාව සමාගමට බාර දීලා තියෙන්නේ. එතුමා ඒ ජනතාවගේ මම ජාතිවාදී කෝණේ මගේ කතාව බලන්න එපා මම එමෙතුමා දන්නවා මම පාර්ලිමේන්තුවේ මේ පැහැදිලිව කතා කරා මං අර පැහැදිලි කරේ චතුරු සහෝදරයා දැනගන්න යුතු කාරණයක් තමයි ලක්ෂ 5ක තේවතු කම්කරුවන් 140,000ක් වෙනවනේ. ඒ පරතර තියෙනවනේ දැන් ලක්ෂ 360 ඒක දමිළ ජනතාව. ඒකයි මම කියන්න ආවේ. ඒ කාලෙම අපි බලන්න ඕනේ තේ කුඩාවත තේ අම්කරු හිමියන් බලන්න ඕනේ. ඒ ගණන බලන්න ඕනේ තව අද වෙනකොට ලංකාවේ කුඩා තේවත හිමියෝ කී දෙනෙක් ඉන්නවද කියලා. 400,000යි. 400,000 තේවත හිමියෝ. ඒකෙන් මම කියන්නේ 99%ක්ම සිංහල. මේක ජාතිවාදී කෝණේ නෙමෙයි මම කියන්නේ. මේක කොහමද බෙදුනේ? අනිවා මේක අනිවාර්ය මම නෙමෙයි කියන්න යුත්තේ ඔබතුමා. වාමංශික පැත්තෙන් කතා කරා නම් ඒක ශ්‍රේෂ්ඨයේ මේ බෙදීම කොහමද උනේ කියන්නේ මේක අද ඊයේ උනේ නෙමෙයි. ඒකයි මම කියන්නේ මං අනිත් පැත්තේ ප්‍රවේශ වෙන්නේ කියන එක. එතකොට 300ටක් මෙතනින් වෙන ලක්ෂ 300ට ඒ සමාජයෙන් එන්නේ මම. මට මං කියන්න ආවේ මේ සමාගම් මගින් මේ නඩත්තු කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ මේ රුපියල් 1000ක් ලබා දෙන්න කියලා අපි හිතනවා මේ සාමූහික ගිවිසුම මගින් වැටුප විතරයි තීරණය වෙන්නේ කියලා. ඒක නෑ. 1900 පෞද්ගලිකකරණයේදී පෞද්ගලිකකරණය කරලා බාර දෙනවා සමාගමට අංශ දෙකක් රජයේ පැත්තෙන් ඇති කරනවා එතනදී. වෙවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එකක් තමයි PMMD කියන ආයතනය. Plantation Management Monitoring Division. ඒ ආයතනයේ වගකීම තමයි පෞද්ගලික අංශයට බාර දීලා තියෙන මේ සමාගම් වල නිරීක්ෂණය කිරීම. දෙවෙනි අංශය තමයි දෙවෙනි එක තමයි වැදගත් වෙන්නේ PHDT කියන ආයතනය. Plantation Human Development Trust කියන එක. වෙවිලි මානව භාරය කියන එක. එතකොට පෞද්ගලික අංශයට දෙනකොට මේ නඩත්තු කිරීම කලමනාකරණයේ පරීක්ෂණයක් නිරීක්ෂණය කරන්නට ආයතනයක් තියෙනා වගේම මොකද මේ PHDT කියන ආයතනය ගැන කතා වෙන්න ඕනේ අපිට. ඒකයි මගේ ප්‍රවේශම. එතකොට මේ වෙවිලි මානව භාරය කියන ඒ වතු සේවයකට යෙදෙන ඒ කම්කරු ජනතාව වෙනුවෙන් සුබ සාධන කටයුතු සඳහා ආයතනයක් පත් කරන එක තමයි PHDT එක. ඒකත් බාර දෙනවා මේ පෞද්ගලික සමාගම් වලට. එතනින් තමයි අපේ ගැටලුව තියෙන්නේ. එතකොට සමාජෙත් බාර දෙනවා මේ නඩත්තු කරන්න කියලා. සුබ සාධනයක් සැ බලන්න ඕනේ. ඒ සමාගම යම් කිසි මුදලක් මාසිකව ලබා දෙන්න ඕනේ මේ බාරයට, ට්‍රස්ට් එකට. ඒ තුලින් තමයි යටිතල පාසුකම් ඉත්‍යාදි අනිත් දේවල් ඔක්කොම කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ අර මුදල ගන්නෙ කොහේද? ඒ අර මුදලට සමාගම ගෙවන්නේ කොහේද? ඒගොල්ලෝ ලබා ගන්න ආදායම් තුලින්. ඒ ආදායම් තුලින් එකතු කරගෙන තමයි ඒ කරගන්න ඕනේ. එතකොට රජයෙන් සම්පූර්ණයෙන්ම මේ ජන කොටස් අයින් වෙනවා. ඒ සුබ සාධනෙට තියෙනවනේ යම් කිසි බාරයක්. එතකොට රජයේ මේක ඉතින් ඉවත් වෙනවා කියන එක තමයි රජයේ මෙදිහත් වීම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මගේ යෝජනාව අනුව. මේ සමාජය මේ වගේ රජයේ නැෂනල් මේන් ස්ට්‍රීම් කියන එක. රජයේ විසින් මේ ජන රටේ අනිකුත් ජනතාවට ලබා දෙන යටිතල පාසුකමින් මෙතනින් අයින් කරනවා. සමාගම් වලට බාර දෙනවා. ඒක මානව අයිතිවාසික කඩකිරීමක් කියන්නේ මං කියන්නේ. එතකොට මෙතනින් ඒකයි මං කියන්නේ අර 1000 1500කින් 850න් සීමා කරගන්නට මම කැමති නැහැ. මේ අවස්ථාව විශේෂයෙන්ම මං ITN රූපවාහිනී රජයේ මාධ්‍ය ආයතනයේ සිංහල භාෂාවෙන් කතා කරන්නේ මේ සිංහල ජනතාව බහුතර සිංහල ජනතාව දැනගන්නට ඕනේ මේ ජනතාවට තියෙන ප්‍රශ්න මේ වැටුප ප්‍රශ්න විතර නෙමෙයි. වහුණියා වෙන්න සහෝදරයා වෙන්න පුළුවන් ගාල්ලි ඉන්න සහෝදරයා වෙන්න පුළුවන් උතුරේ ඉන්න ලෝකේ කොහේ ඉන්නද නේද මේ වැටුපට විතර මේ රුපියල් 1000කට විතර සීමා කරන්න එපා මං කැමති 1500 ලබා දුන්නත් කැමති 1500 ලබා දුන්නත් මේ සාමූහික ගිවිසුම ක්‍රමයෙන් ලබා දුන්නා නම් මං ඒකට විරුද්ධයි
මොකද මේක ඒ තරම් බරපතල ගිවිසුමක්. දැන් මන්ත්‍රීතුමා අපි දැන් අමදිතුමා පැහැදිලිව කරුණක් කිව්වනේ රජයේ මැදිහත් වෙන්න බෑ මේ ගිවිසුම සම්බන්ධයෙන් කියලා. දැන් මේ සිස්ටම් එකක් හැදිලා තියෙනවානේ මස් රාත්තරම පෞද්ගලික සමාගමට දීලා වගකීමක් දීලා ඔක්කොම දීලානේ තියෙන්නේ. ඔබතුමා කියනවා රජය මේකෙන් සම්පූර්ණ ඉවත් වෙච්ච එකයි වරද කියලා. දැන් කොහොමද රජය මේකට මැදිහත් වෙන්නේ? අන්න ඒක හරි 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 ප්‍රශ්නෙට නම ඔබතුමා එන්නේ. ඒ මේකක් වෙලා තිබුණා නම් කවදද වෙලා තියෙන්නේ? අවුරුදු 25කට කලින්. කවුද එහෙම ලබා දුන්නේ? රජය විසින්නේ. ඒවකට පැවැතිණු රජයේ වීකරනේ. එතකොට අපිට ප්‍රතිපත්තියක් අදන්නේ කොහේද? රජයේ විසින්. නීතිය අදන්නේ කොහේද? රජයේ විසින්. නේද රජයටම අපේ මේ සංකරුව අමාත්‍යතුමාටම මේකට මැදිහත් වීම ලබා දෙන්න බැරි නම් මේ මේක උසාවියට තරන් ගියා. තවත් වෘත්තීය සමිතියේ නායකයෙක් ඒ වගේම නීතිඥවරේ මේක උසාවියේ නඩු දෙකක් මේක නෑ අරන් ගියා. මේ මං ආන්න කැමති මේ තිලකරාජතුමා රජයේ මේක මැදිහත් වෙන්න බැරි නම් 99 බද්දකටනේ දීලා තියන්නේ. ඒ ගිවිසුම මොනවද? ඒකයි මං ගිවිසුමට වගකීම මොනවද? මේ ආණ්ඩුවේ තියෙන වගකීම මොනවද? දැන් අපි ඔක්කොම එක දැනගෙන ඉඳවිල්ලා ඉන්නේ. ඒකද? එහෙමනම් ඒක තමයි දැන් අමෙතුමත් පිළියරගෙන තියන්නේ. මේක ගැටළු සාධක නම් ගැටළු සාධක தത്വයේ තීරණය කරන්න වෙන්න ඕනේ. මේක ආපහු නැවතත් මේක පාර්ලිමේන්තුවට ගෙන්නකට සාකච්ඡාවට බව කරන්න ඕනේ. මේ ක්‍රමය හරිද නැරදිද කියන එක. ඒකයි මගේ ප්‍රශ්නේ තියෙන තැන. එතකොට මේක එහෙම තියෙනවයි කියලා අත්හැරලා යන්න බෑ. මෙතකල් තිබුණා ඒ එතුමා අපේ එමතුමා සාකච්ඡාව පටන් ගන්නකොටම කිව්වා මගේ යෝජනාව පිළිගන්නවයි කියන මේක ගැටළු සාධක පැත්ත මේ කෝණේ කතා කරලා නැහැ අපි. අපි එම අවුරුද්දේ මේ කතා කරේ අර ගණන් අනුව 500ද කොයිද මේ දවල් 1998 95යි 2000න් 101යි කියන්නේ ඒ අවුරුදු දෙකකට වැඩි කරලා තියෙන්නේ 6.5 ප්‍රතිශතේ. මැද හරිය ගන්නම් කාල සීමාවෙන් දා 2007 2009 කාලේ රුපියල් 200 වැටුප 285 වෙනවා 2009 වෙනකොට 142ක් 6 නම් යම් කිසි වෙනසක් තියෙන 42ක් දැන් 2013 2016 ගත්තනම් 450ක් 2013 ලබා දීලා 2016 ලබා දෙනවා 500ක් ඒක 111යි අපේ ඉල්ලුම වෙලා තියෙන්නේ දැන් සම්පූර්ණයෙන්ම එලා තියෙන 2016 500 තිබිච්ච එක 2018 1000 කරන්න ඕනි කියන ප්‍රතිශතයේ 100ක් 1000 කියන ඉල්ලීම සාධාරණයක් වෙන්න පුළුවන් සමාගම් විසින් අසාධාරණය කියලා කියන්නේ මෙන්න 100ට 100ක් ඉල්ලනවා කියන එක ඒක මම අයගොල්ල කියන්නේ ඒක සාධාරණ අසාධාරණයක් කියලා කියන්නේ මෙන්න 100ට 100ක් ඉල්ලනවා කියන එක නමුත් මගේ ප්‍රමිතිය මෙතනින් නැත්තේ කියන එක මම කියන්නේ මේ දිගින් දිගට යම්කිසි ප්‍රමිතියෙන් ලබා දීගෙන ආවනම් මේම කියමුකෝ මූලික වැටුපෙන් යම්කිසි මේ ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකකට සැරයක් වැඩි කරන්න ඕනේ කියන ඡේදයක් ඒකේ තිබුණා නම් ආකෘතියක් තිබුණා නම් මෙන්න මේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ වගේ මේ ප්‍රශ්න තියෙනවා. තව එකක් තමයි අපේ ඇමතුමත් මතක් කළා මේ නීතිය කූලව දැනට තියෙන්නේ මේ වෘත්තීය සමිති දෙකට තමයි මේකට අත්සන් කරන්න පුළුවන් කියන එක. දැන් මම තොරතුරු දැනගෙන ඉමේ පණතේ යටතේ මේ තොරතුරු දෙනගෙන තියෙන්නේ මේ මම විස්තර අරගෙන තියෙන්නේ 2018 ඔක්තෝබර් 12 වෙනිදා. ඒකේ කියනවා දැන් අපේ චතුරු සහෝදරයා කියුණානේ කම්කරුවන් ප්‍රමාණය කොච්චරද කියලා දැනට ඉන්නේ. අපි ඔක්කොම දන්නවනේ දැන් ප්‍රමාණය මොච්චරද කියලා 140,000. හරිනේ. දැන් ඔබතුමාත් දැනගන්න මාධ්‍ය වේදියට ඉන්න මෙන්න මාධ්‍යට තේලි කරන්න 2018 ඔක්තෝබර් මාස වෙනකොට ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන කම්කරු සමිතිය කීයද සමාජික ගණන 383,000 ගැටු සාධක නැද්ද? ප්‍රශ්නයක් නැගින්නේ නැද්ද මෙතන? මේක හරිද වැරදිද? ඒගොල්ලෝ අත්සන් කරන එක හරිද සාතිකරණ එක හරිද වැරදිද කියලා අපි හිතාගලන්න දෙයක් නැද්ද? මේ 2018 දාවෙනි මාසේ කියන්නේ මේ විස්තර තොරතුරු දෙන කෙනෙක් නැති. අනිත් පාර්ශවය තමයි ලංකා මේ LJEW ලංකා ජාතික කම්කරු සේවක සංගමය. කීයද සමාජිකය? 148,000. මෙන්න පරස්පර විරෝධී මෙතන තියෙන්නේ. එතකොට මේ දෙපළට අපි අත්සන් කරන්න ඉඩ දෙනවා. ඒගොල්ලන්ට වෘත්ති සමිතියේ අයිතිවාසිකම් තියෙන අත්සන් කරන්න පුළුවන් කියලා. එතකොට මේක 1992 ගත්ත තරතුරේ එකතු කරන්න බලන්න 105ක් එනවා. 3,05,000ක් වැඩියෙත් එනවා එතන. ඒක 105කට 104ට නේ වයරටත් නේ තිබුණේ. එතකොට
දැන් 1992 තිබිච්ච අර ක්‍රමයේ තුලින් තමයි අපි තාමත් හිටන්නේ. තාමත් කම්කරු කොංග්‍රසයේ බලය තියෙනවා. නැත්නම් වඩිවේල් සුරේෂ් එමෙතුමා නියෝජනය කරන ලංකා ජා කම්කරු ජාතික සංගමයේ බලය තියෙනවා කියලා හිතේ. ඒකෙන් ඒගොල්ලත් එක්ක අපි නිතරම ගැටෙනවා ලබා දෙන්න කියලා. ඒගොල්ලත් ඒකම අරගෙන යනවා අපිට තමයි බලය තියෙන අපිට තමයි බලය තියෙන්නේ කියලා. නමුත් ඇත්ත தත්ත්වය නෙමෙයි. මගේ අපේ යෝජනාවත් මම කියන්න. අපේ සංගමයේ කම්කරු ජාතික සංගමයේ අන්න තන 21280යි. හරි ප්‍රමාණය. මම මේ චැලෙන්ජ් එක. හරි. තප්පරදිනම් දුරකට නමතුමක් තියෙනවා. අයිබුවන්. අයිබුවන්. ඔබතුමාගේ නම සඳහන් කරලා අපිට ගැටුම්. මම මේ නිට්ටවේ හිරත් කියලා කෙනෙක් කතා කරන්නේ. ඔන්න මාත්මය. මම මේ සාකච්ඡා ඉදරන්නේ මේ රුපියල් 1000 කිල කාලේ ඉඳලා තිබ්බ ස්ට්‍රේක් කරන මේ ඔක්කොම බල බල හිටි මම මේ විශ්වාස කින් ඉඳලා මේ ලට හැරලින්න කොට හිතන්න පුළුවන්. ඉතින් මේ ඔය මුක්තිය සමිතියට විතිය එහෙම කියන කතා එතුමාලා විහිං කරගන්න දෙයක්. දැන් ඔය සිංහල මිනිස්සු කියනවනේ සිංහලයෝටම අපි කරනවා කියලා. එකෙකුට රුපියල් 10ක් දීලා අම්මියට 20ක් දුන්නොත් අන්න එතනම කා ගන්නවා. දැන් ඔය 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 වස්තුවට වෙලා තියෙන අහිංසක මිනිසුන්ගේ මේ පල්ලි අරන් ඔය එක එක උත්ති රංගට පිටවන ඔය බේද ඇති කරගෙන තමයි ඔය එක මගටින් ජයග්‍රහණයක් කරන්න බැරි. ඔය මේ ආණ්ඩුවට දැන් දොස් කිව්වට එක්සත් ජාතික පක්ෂයේ තමයි වත්තු කරේ ඉන්න අහිංසක මිනිසුන්ට පුරවිභාගය කියලා ඡන්දය දෙන බලන්න. ඔය යම් කිසි දෙපත්තක් පාලනය කරන්න මේ රට. ඉතින් මේ ඔය ඔය වැඩේට වෙන මිනිස්සු ගන්නත් බෑ. මොකද දැන් අපි කියමුකෝ වෙන ප්‍රදේශකින් ගිහිල්ලා කට්ටියත් ආවම වතු කරන්න කිව්වොත් කරයිද නෑ. මේ මිනිස්සු අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට ගරු ඇමතුමාගේ මං ඉල්ලා හිටින්නේ පුළුවන්කමක් තියෙනවා නම් ඔය රුපියල් 1000 දීල් එක්තරක් සීමාවකට ඒකේ අවුරුදු තුනකින් විතර යනකල් ඊට පස්සේ මෙතුම් වැඩිවීමක් ඉල්ලන්න එපා. ඒ වගේ කියලා අහිංසක මිනිස්සුන්ට ඔය රුපියල් 1000 දෙන්නේ කියලා පුරවැසියෙක් වශයෙන් මං ඉල්ලා හිටියා. හරි ඔබතුමා යෝජනාව සහ අදහස පැහැදිලි. බොහොම ස්තුතියි. අපි අවස්ථාවක් ලබා දෙන්න කැමතියි. ඒ දැන් අදහසට මම ඒකෙන්ද මම කියාගෙන යන්නේ මෙන්න මේ වගේ ගැටළු සාතක තත්ත්වේ ගොඩක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වනේ දැන් තාම ගැසට් කරලා නැහැ කියලා. ගැසට් කරන්න බැරි තරමට ගිහිල්ලා රජෙත් එක්ක පස් වෙලා අපි කතා කරලා ඒක නතර කරේ අපි. අපිත් එක්කම උන්නේ මේ මේකට. දැන් දැනටමත් ඒක තියෙනවා විවෘතව. දැනට විවෘතයි. දැනට විවෘතයි කියන එක අද මුදල් ඇමතුමා කියනවා. අයවැය කතාවේදී වතුකම්කරු ජනතාව වෙතුප ගැටලුව නිරවුල් කිරීම සඳහා තේ මණ්ඩලය සමග සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දෙනවා. මෙන්න මේකට කලින් මේ වචනයට කලින් එම අයවැය කතාවම ගන්න. අපි කීපවතාවක්ම ඉල්ලා තියෙනවා අයවැය තුලින් මේ වචනයක්වත් ආවද කියන එක. මම කියන්නේ දැන් රුපියල් 50ක් ලබා දීලා මේක විසඳනවායි කියලා. ඒ රුපියල් 50කින් අපි සෑහීමටපත් වෙන්නේ නැහැ. නමුත් අපි මේ රුපියල් 50 ඔබතුමා කිව්වා වගේ බදු මුදලෙන් ලබා දෙනවද නෝද කියන දැනටවත් පසුගිය රජයට ආණ්ඩුවට යම්කිසි බලපෑමක් නැත්තම් බර දෙන්නේ නැත්තේ යම්කිසි දායකත්වය රජයේ විසින් ලබා දෙන්නේ නැහැ. දැන් මිලියන 1200 කියලා කියමුකෝ. මිලියන 1200ක් මේ 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 අවුරුදු ආයවේදී පටන් ගත්තා නම් ලබන ආයවේදී දෙන්නේ තු ඉන්න බෑ. මොකක් කරේ ක්‍රමයක එනවා. එතකොට මේ බර උස්සන්න ගත්තා නම් තමයි මේ ප්‍රතිසංස්කරණය කරෙහි රජය යොමු වෙන්නේ. ඒ තරම් බරපතල බර එකක් අපි රජයට උස්සලා තියලා නැහැ. පාරේ අපි උද්ඝෝෂණය කළා. රජයට ඒක බර දෙනුන් නැහැ. රජය කරා අපේ ඇමතුමා සඳහන් කරා වගේ මේක පෞද්ගලික සමාගමටත් වෘත්තීය සමිතියටත් අදාළ වෙච්ච කරුණක් කියලා එහෙම කියකරගෙන ගිය මේ 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 රජයට විතර නෙමෙයි. අවුරුදු 25ම අපි ආණ්ඩු මාරුවීමක් ගොඩක් වුණා. දැන් එතුමා සඳහන් කරා වගේ මට මම එකක් මතක් කරන්නට ඕනේ. එතුමා පැහැදිලි කිව්ව කාරණාවක් තමයි මේ සමාගම් ඉතාම හොඳින් ලාභ ලබනවා. හරි ඒක තමයි. තව කාරණාවක්. මම ඒක මම ඒක පැහැදිලි කරනවා. මම ඒක පැහැදිලි කරනවා. සම්පූර්ණ පැහැදිලි. හරි මේ දෙක චාමකට එකෙන් කොහමද මේක වෙන්නේ කියලා කියන්නේ. දෙන්නම කියපු කතාව. ප්‍රයිස් කොහමද නගලා ගිහිලා තියන්නේ කියලා. මේ ගණසලින්ගේ මාතෘකාව. ගණසලින්ගේ මාතෘකාවට මම උත්තර දෙන්නම්. සම්පූර්ණ ඒක හරි. මගේ ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වෙන්නේ එතන තමයි. මොකද අපි සමාගමට ලබා දීලා තියෙන්නේ ඉඩම ලබා දීලා රජයේ ඉඩම ලබා දීලා ඒ තියෙන තේ හෝ රබර් මාර්ගයෙන් ලාභය උපාගෙන නඩත්තු කරන්නටයි. ඒකනේ ගිවිසුම. ඒ ගිවිසුම මේකේ නෙමෙයිනේ. දැන් මේ සාමූහික ගිවිසුම නෙමෙයිනේ. ඒ කියන්නේ මාස්ටර් ඇග්‍රීමන්ට් එකක්.
නමුත් මේ සමාගම ලාභය උපයාගන්නේ අර තේ හෝ රබර් වලින් විතරක් නෙමෙයි. මම උදාහරණ කියන්න. දැන් මාතලේ පැත්තේ ගියා නම් තේ වත්ත ඇතුළම තේ ගස් තිබෙද්දිම මැද හරියේ ඒගොල්ල හිටවලා තියෙන සම්පූර්ණ ස්පයිසස්. එතකොට අර ස්පයිසස් ගහවත් උන අතර කරලා ඒගොල්ල මොනවද දින අවුට්ග්‍රෝවර් කියන ක්‍රමයෙන් ඒ ස්පයිසස් ටික ලබා දීලා තියෙනවා පෞද්ගලික බාහිර කණ්ඩායමකට අවුරුද්ද මුලදීම ලබා ගන්නවා මෙන්න ගහ 1000කට ඔබතුමාට දෙනවා. ඔබතුමා මුදල් ගෙවලා බදු වශයෙන් ලබා ගන්නවා. එය අර බාහිර එන පුද්ගලයා වෝ කුඩා සමාගමක් එවිල්ලා ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යනවා ස්පයිසස් එක අරගෙන ආදායම් ලබගෙන යනවා. එතකොට ඒ ඉඩමේදී තේ ඕ රබර් මුල්තෙන් කරගෙන අපි ලබා දීපු අර ඉඩමේ රජය විසින් ලබා දීපු ඉඩමේ විකල්ප මාර්ගයේ ලාභය ලබා ගන්නවා. ඒකෙන් කිසි පංගුවක් කම්කරුවට නැත. එතකොට වෙනස් කරන්න ඕනේ කොහෙද? ඔතුමා කියන්නේ ඒ තේ ඉඩම් වල තේ ලාභය කියන්නේ සුද්ධ තේ ලාභය නෙවෙයි. අපි 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 දැන් අපි ඔක්කොම මෙතන සාකච්ඡා කරන්නේ ඒකනේ. අපි මේ සමාගම් ලාභය ලබනවා ඒකේ බෙදලා දෙන්න ඕනේ ඒකේ කොටසක් ලබා දෙන්න ඕනේ කියන තර්කය. ඒකේ තර්කය 100ට 100 හරිනේ. මම කියන්නේ සමාගම් ලාභය උපයාගන්නේ තේ හතරලා. නැත්තම් තේ පහතට දාලා. නැත්තම් රබර් පහතට දාලා වෙන වෙන ක්‍රමෙයි. දැන් පහතරට ගන්නකො ඔබතුමා කියන වගේ මමත් දන්නවා පහතරට සමාගම් තියෙනවා කියන්නේ. යම්කිසි ආයතනයක් ගමුකෝ යම්කිසි ප්ලාන්ටේෂන් එකක් ගත්තනම් උඩරට තේ අදන ඒ සමාගමම පහතරට තේ වත්තක් තියෙනවා. ඒ යම්කිසි ප්‍රමාණයක් වෙනසක් තියෙනවා. යම් කියන්නේ සමාගම් ක්‍රමයේ පහතරට ගොඩාක් අඩුයි. නමුත් දැන් කටුපොල් විකල්ප උත්‍ය කැටියට ඒගොල්ල කරනවා කටුපොල් හිටවන. අපිට තියෙනවා රජයේ විසින් රබර් පර්යේෂණ ආයතන තේ පර්යේෂණ ආයතන ඒ වගේම පොල් පර්යේෂණ ආයතන තුළ මේ පර්යේෂණ ආයතනයේ සංස්කෘතියක් තියෙනවා. මේ පර්යේෂණ ආයතන තුලින් තමයි අපේ මේ වෙවිලි ශාස්ත්‍රමය නඩත්තු කරන්නේ. අපි ලංකාවේ කොහේ තියෙන්නේ කටුපොල් වලට පර්යේෂණ ආයතන? කොහෙවත් නැහැ. කවුරු හරි ඔප්පු කරන්න කොහේ මෙන්න මේ ආයතනය තියෙනවා මේ පර්යේෂණය කරලා තියෙනවා කියලා. මේ පර්යේෂණය නැතුව කටුපොල් ක්‍රමය අන්න පහත ගාල්ල දිස්ත්‍රික් මාතර දිස්ත්‍රික් වලින් ඇතරීගෙන යනවා. රැට ඊට වෙන්නේ හොරෙන් සමාගමෙන් හාමුදුරුවෝලා විරුද්ධයි. මම පෞද්ගලිකව ඒ ගම්වලට ගිහිල්ලා බලලා තියෙනවා විරුද්ධලද. එතකොට ලාභය උපයාගන්නේ කොහේද? දෙවිතුමා කිව්වා වගේ ඒ ප්ලාන්ටේෂන් එක ලාභය උපයාගන්නවා. ඒ ලාභය සඳහන් කරනවා සඳහන් කරන්නේ තේ වලින් නෙමෙයි, කම්කරුවයිදලා ඉන්නේ තේරබර් වලට. ඒගොල්ල ආදායම් උපයා ගන්නවා වෙන වෙන ක්‍රමයකින්. ඒ වගේ මට ගොඩාක් කියන්න පුළුවන්. ඒක තමයි ඒකයි අර තියෙන පරස්පර. ඒකින්ද ප්‍රතිසංස්කරණය අවශ්‍යයි කියන එකයි මගේ මතය. හොඳයි. ඒ කරුණු කාරණාත් ඉතාල පැහැදිලි. අපි නැවතත් සාකච්ඡාවට එනවා. විරාමයක් අරගෙන විරාමින් අනතුරුව.